මේ අතර ශ්‍රී ලංකාවට එළවී ඇති විදේශ බලපෑම් සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය හමුවේදීද අදහස් පළ වුණා. ඒ වගේම මේ චීන දූත පිරිස ඇවිල්ලා ජනාධිපති මුණගැහිලා අගමැති මුණගැහිලා ආපහු චීනට ගිය ගමන්ම අපි දැක්කා ඉන්දියාව ඒකටත් ප්‍රතිචාර දැක්වුවා. ඉන්දියාව අපේ රටේ දකුණේ දිස්ත්‍රික්ක 4කට අලුතෙන් කොන්සල්වරයෙක් පත් කරා. මේකනේ මහා ඇමතිලා පත් කරනවා වගේ ඉන්දියාව. ලංකාව තුල චීනයේ දේපළ වැඩිපුර තියෙන දකුණට සම්බන්ධව හම්බන්තොට වරාය තියෙන දකුණේ ඉන්දියානු මහ කොමසාරිස්තුමා අගමැතිතුමා මුණගැහිලා සාකච්ඡා පැවැත්වූ හදිසියේ ඒ අතර දැන් කතා වෙමින් තියෙනවා අමරිකානු රාජ්‍ය ලේකම් අමරික එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් මයික් පොම්පේ මහත්තයා ඉන්දියාව සංචාරකට එන මේ මාසයේ අග යාපු වෙලාවේ ලංකාවටත් එන නියමිතයි කියලා. පිට 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 චීනෙන් ඇවිල්ලා යනවා. එතකොට ඉන්දියාවේ කර ප්‍රතිචාර දක්වනවා. ඊට පස්සේ එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් ලංකාවට එනවා. මේකෙන් පේන දේ තමයි ඉන්දියාවේ එක්සත් ජනපදයේ චීනේ තයිති ඉඩමක් වත්තක් බවට මේක පත් කරලා තියෙනවා. පවතින ණය බර විසින් ශ්‍රී ලංකාව උගුලකට සිර වෙමින් ඇති බව ටිල්වින් සිල්වා මහතා පවසනවා. මේ බලවතුන්ට යට වෙන්න මේ ආණ්ඩුවට සිද්ධ වෙලා තියෙන වෙන කිසිවක් නිසා නෙවෙයි. ලංකාව බරපතල ලෙස ණය අර්බුදයේ ගිල්ලා ඉන්නවා. රුපියල් බිලියන 13000කට වැඩි ණය කන්දරාවකට අපි හිර වෙලා ඉන්නවා. ලංකා ආණ්ඩුවේ උත්තර දෙක තමයි එකක් නැවත ණය ගන්න එක නැත්නම් ණයට හිලව් ලෙස ලංකාවේ සම්පත් අපේ රටේ ඉඩම් අපේ රටේ වටිනා සම්පත් මේ ණයගත්තුලට වලට විකුණා දාන එක නැත්නම් දීලා දාන එක තමයි උත්තරේ. දැම්මේ වෙමින් පවතින්නේ කියලා තමයි අපට පේන්නේ. ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා ලංකාවට එන්නේ ඇයි? ටිල්වින් සිල්ලා මහතා මෙසේ පැහැදිලි කළා. මේ සෝෆා ගිවුසුම අස්සංකරණය පොඩක් කල් ගිහිලා තියෙනවා. අපි හිතනවා මේ කල බැගින් මැද්දේ සෝෆා ගිවුසුම නැවත අස්සංකරණ තත්ත්වයට ලංකාවපත් කරන්න පුළුවන්. ඊට අමතර බරපතල කාරණාවක් තියෙනවා. මොකද MCC ගිවුසුම. දැන් අපි හිතනවා එක්සත් ජනපදයේ ලෑස්ති වෙන්නේ එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම්වරයා මයික් පොම්පේ මහත්තයා ලංකාවට එන්නේ ඔය ගිවුසුම ටිකත් අස්සංකරණ ලංකාව නම්ම ගන්න කියලා තමයි අපි හිතන්නේ. කොළඹ වරාය නැගෙන ජැටිය නැවත ඉන්දියාවට යාමේ අනතුරු තියෙනවා. ලංකාවේ තෙල් ටැංකි තිරුකුණාමලේ තෙල් ටැංකි ඉන්දියාවට බදු දීමේ අනතුරු නැවත තියෙනවා. එක පැත්තෙන් ගත්තොත් හම්බන්තොට වරාය ආශ්‍රිත ඉඩම් ටිකේ චීනෙට ලබා දීමේ අනතුරු අපේ ඉස්සරහා තියෙනවා. 20 වෙනි සංශෝධනය කඩිමුටිය ගෙනීමට හේතුවද ඔහු මෙසේ පැහැදිලි කළා. මේ විශ්වෙන් කරන්න යන්නේ ගෝඨාභය රාජපක්ෂල මොකද්ද? චීන කියන ඕන දෙයක් කර දීම සඳහා තමන් අතර බලය ගන්න. ඉන්දියාවෙලන ඕන දෙයක් ජනතා විරුද්ධ වුණත් පාර්ලිමේන්තු විරුද්ධ වුණත් ලබා දීම සඳහා තමන් අතර බලය ගන්න. එක්සත් ජනපදයේ ඕන දෙයක් ලබා දීම සඳහා බලය ගන්න. චීනෙලන ඕන දෙයක් ජනතාව කැමති වුණත් අකමැති වුණත් ලබා දීමට බලය ගන්න. ඒක තමයි ලෑස්ති නිසා මේ ඒකාධිපතිත්වයට ලෑස්ති වෙන්නේ වෙන කිසිවකට නෙවෙයි වැඩ කරන්න වෙයි මොකද්ද? රට පාවා දීමේදී ගිවිසුම් අස්සම් කිරීමේදී තව තව ණය ගැනීමේදී එල්ලවෙන ජනතා විරෝධයන් පාර්ලිමේන්තු විරෝධයන් පවා නොසලකා තනි මතයට වැඩ කරන්න නිසා